අපේ වැසි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඒ නිසා අපිට එක වාසියක් ලැබිලා තියෙනවා ජල විදුලිය උපරිම ආකාරයෙන් පාවිච්චි කිරීමට ඒ වාසිය තිබුණු නිසා අපි කල්පනා කරා අප්‍රේල් මාසේ තමයි ඊළඟ සංශෝධන යෝජනා වෙලා තිබුණේ නමුත් අපි රජයේ තීන්දුවක් ගත්ත මේ පුරෝකථන වෙනස් වෙලා තියෙන නිසා වාසියක් අපිට පෙනෙන නිසා ඒ වාසියේ ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත ලබා දිය යුතුයි කියලා කඩිනමි. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ 31 වෙනිදා අපේ ශේෂපත්‍රය අවසන් වුණාට පස්සේ ජනවාරි මාසේ මැද කාලය තුල නැවත වතාවක් ගාස්තු සංශෝධනයක් කරන්න අපිට දැනට පේන විදිහට ඒ ගාස්තු සංශෝධනය තුල මේ තියෙන ගාස්තු ක්‍රමය තව අඩු කරන්න අපිට පුළුවන්කම තියෙනවා කියන එක තමයි පේන්නේ. නමුත් මම ඉක්මන් වෙන්නේ නැහැ. තියෙන දත්ත සහ ඒ තොරතුරු ලබා දිය යුත්තේ විදුලි බල මණ්ඩලය සහ ඒ පුද්ගලයන් ඊට පස්සේ මහජන උපයෝගිතා කොමිසමත් එක්ක ඒ කටයුතු කළ යුතුව තිබෙනවා. දැන් පහුගිය දවසේ විදුලිය බිඳ වැටුණා. දැන් මම ඉක්මන් වෙන්නේ නැහැ. බිඳ වැටිච්ච හේතුව කමිටුව දෙනකන් කියන්න. නමුත් මම විදුලි බල මණ්ඩලයේ පාලක පද්ධතියෙන් කිව්වේ අපි සම්පූර්ණයෙන්ම දැන් දුවන්නේ වැඩිපුර ප්‍රමාණයක් දුවන්නේ ජල විදුලියෙන්. ඒතර අපි තර්මල් පවර් ප්ලාන්ට්ස් වහලා තියෙනවා. මේ ජල විදුලියෙන් යන එකට අපිට ස්වභාවික සිදුවෙච්ච අනතුරක් නිසා අපේ ෆෝස් ෂට්ඩවුන් එක. ඒතර අපේ තියෙන අනිත් බලාගාර ක්‍රියාත්මක කරන්න වෙනවා. හැබැයි ඒ අනතුර හිට වෙන්නත් පුළුවන් අනිද්දා වෙන්නත් පුළුවන් මේ තත්ත්වෙත්. අපි ජල විදුලිය පාවිච්චි කරන්න නැතුන චෝදනාවක් එන්න පුළුවන් ඇයි දැවි තෙල් දුවන්නේ ඇයි ගල් අඟුරු වැඩියෙන් දුවන්නේ ජලය පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ ජලයත් පාවිච්චි කරමින් දෙකම යන්න වෙනවා. හැබැයි අපි තීන්දුව කරේ අපිට යන්න වෙනවා සිස්ටම් කන්ට්‍රෝල් එකට වෙන තව ක්‍රමයක්. අපිට සිස්ටම් කන්ට්‍රෝල් එක ෂට් ඩවුන් වුණොත් තව තියෙන්න ඕන බෑකප් එකක්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.